මේතාක් දුරකට මගේ ජීවිතේට ලස්සනම දේවල් එකතු කරපු මේ විශ්වයට ස්තුතිවන්ත වෙන ගමන් මේ පටන් ගන්නේ Learn with Maam YouTube channel එකේ තවත් ලස්සනම ලස්සන වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දැක්කේ අද උදේට මං කඩල සම්බන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. ඒ අතරතුරේදී අපි දෝනි තනියම එයාගේ සපත්තු දාගෙන ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා. ඉතින් තනියම කරගන්න පුළුවන් පොඩි පොඩි දේවල් එයාට පුරුදු කරවන්න මං හැම වෙලේම උත්සාහ කරනවා. ඉතින් බෑග් එකත් ලෑස්ති කරගෙන උදේ ආහාර වේල ගන්න තමයි මේ හදන්නේ. ඔයාලා දන්නවනේ ගොඩක්ම අපි රැයක් බඩගින්නේ ඉඳලා උදේට ආහාර වේලක් ගන්නකොට ගොඩාක් පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න ඕනේ, විශේෂයෙන්ම කුඩා දරුවන්. ඉතින් ඒ හින්දා මම පුළුවන් හැම වෙලාවටම මේ වගේ දේවල් ගෙදරදීම හදලා දෙනවා. මොකද අද දවල්ටත් එයාට ඉස්කෝලේ ගිහින් කන්නත් මම කැම්පෙට්ටියට ලෑස්ති කළ දුන්නේ කඩල. ඉතින් අද ත්‍රීවිල් එකේ ස්කෝලෙට ගියා. මොකද අද ටිකක් වේලස්සනින් යන්න ඕනේ හින්දා. ඉතින් ගිහින් ඇවිල්ලා මෙන්න මේ විදිහට තමයි අපි අපේ අලුතෙන් ආපු අපේ ගෙදරට අලුතෙන් එකතු කරගත්ත පුංචි පැටව ටික බලන්න ගියේ. ඉතින් මේ කරන් ටිකක් වෙනස්ම විදිහේ අත්දැකීමක්. ඔයාලත් දන්නවනේ මේ දවස්වල හරියට පෑවිල්ල. ඉතින් අපි වතුර බොනවා වගේම අපිට මහන්සිය දාඩිය දැනෙනවා වගේම මේ පුංචි සත්තුන්ටත් මේ විදිහටම මේ තිබහ දැනෙනවා, රස්නි දැනෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවකම මේ සත්තුන්ටත් වතුර ටිකක් වෙනමම තියලා තිබ්බොත් එයාලා ඇවිල්ලා එයාගේ විඩාව මහන්සිය නිවාගෙන යයි. ඒක ඉතින් ලොකු පිනක්නේ. ඉතින් ඕකත් මතක තියාගන්න ඕනේ මාව බලන හැමෝම. හොඳද? දවස්වල රස්ති වැඩිපුර හැමෝටම පොදුවේ දැනෙන කාරණාවක්. එහින්දා සත්තු කොයි කාටත් වතුර පොදක් නම් ළඟින් තියන්න අමතක කරන්න එපා. ඉතින් මං අද දවල්ට හැම ටිකත් ලෑස්ති කරලම ඉතිරි වැල් ටික කරන්න හිතුවා. මොකද එතකොට දුව එනකොට දෙයාට දවල්ට කන් ලෑස්ති කළ තියන්න පුළුවන්නේ. ඉතින් පරිපු ටිකක් හදලා, බෝංචි ටිකක් හදලා මේ විදිහට කැම් ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ විතරේ තම්බල දෙන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මේ විදිහට අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරලා ලස්සට කැම වෙල හදාගමු. Thank you.
මේ දවස්වල දෙහි නාරං හරිම ලාභයි. හැම තැනම හැම ගහකම දෙහි ගෙඩි පිරිලා. ඉතින් මේ හම්බ වෙච්ච නාරං ටිකක් මේ විදිහට ලුණු දෙහි ටිකක් දාලා තියාගන්න හොඳම කාලේ තමයි මේ. මොකද ගොඩාක් සැරට අවුව පායන හින්දා මැටි ඇතිලියක මේ වගේ ලුණු දෙහි ටිකක් දාලා තියාගත්තොත් හරි වටිනවා. හොඳේ. ඉතින් මේ පේනව නේද, හවසට ගෙදර ආවහම ගේ දෙවනත් වෙන්න දඟලනව දෙන්නත් එක. ඉතින් ඕක තමයි ඒ දෙන්නගේ සෙල්ලම මේ චූටි කාලේ. ඉස්කෝල වැඩ කරනවට වඩා ඉතින් ආස මේ වගේ සෙල්ලම් කරන්න තමයි. මල්ලිත් බලාගෙන ඉන්නේ කොයි වෙලේ දක්ක ගෙදර එන්නේ කියලා. සෙල්ලමට සෙල්ලමට. ඔව් මල්ලිගේ එක හරිම ලැත්තනයි. මල්ලිගේ එක ලැත්තනයි. හරි හරි. දන්නේ නැද්ද? කමන්නේ. අද ගෑවුනාට කමන්නේ. මල් පුතා ලස්සන පාට කරන්න. මෙහෙම වැඩ කරන අතරෙදි අර උදේ උයන්න ගත්ත ලුණු පොතු ටික මේ විදිහට වතුර ටිකක් දාලා තියාලා දවස් දෙක තුනක් විතර පල් කරලා මම පොහොර ටිකකුත් හදාගත්තා. එහෙනම් අද වීඩියෝ එක මෙන්න මේ විදිහට ඉවර කරන්නයි ලෑස්ති වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් Learn with Maam.